සමස්ත ජනගහනී මිලියන තුනකට දැනටමත් එන්නත් ලබාදී අවසන් මේ වස්සරේ සත්තැම්බර් මාසය අවසන් වනවිට අපට මිියන දහතුනක ජනතාව එන්නත් කරණය කරන්නට පුළුව. ජනාධිපතිවරයා ලෙස දෙදාස් දහනමේ නොෑම්බර් මාසේ. ජනතාව මාව පත්කරගත්තේ රටේ අනාගතය පිළිබඳ විශාල බලාපොරොත්තු තාගෙන මොනතරම් බරපතල ප්‍රශ්නමැද්දේ වුණා ඒ බලාපොරොත්තු ඉතු කරන්නට මම බැදී සිටිනෝ. එදා දුර්වලව තිබූ බුද්ධියන්ස. යළී ප්‍රතිසංවිධානය කොට තිබෙන පසුගේ ආණ්ඩුව කාලේ අමතකොකොටට තිබූ ආරක්ෂක සැලැස්මොවල් අපි යළි ක්‍රියාත්ම කොට තිබෙනවා. අපේ රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගසන්නට මේ රජය කිසුවකොටත් ඉඩ දෙන්නේ නෑ. රට වසා දැමීමකින් කළ හැක්කේ තාව කාලිකව අවධානම පාලනය කිරීම පමණ. කොරෝණා සාර්ථකව ලනය කිරීමට නම් රජය විසින් පැනවූ දැඩි සමාජ දුරස්ථතා නීතිවලට ජනතාව වගකීමෙන් සහායදිය යුතුයි. අපි බලයට අවාට පසුව බදු අඩුකිරීම නිසා. රාජ්‍ය ආදායම අඩුනාකයා විපක්ෂය අපට චෝදනා කරන නමුත් අපි එදා එසේ නොකලානම් මේ කොරෝණා වසංගත තත්්තය යටතේ ජනතාවට මීටත් වඩා පීඩනයක් ඇතිවෙන්නට තිබුණ. කොரோனா අර්බුදය තන්ගත්දා සිට මේවනතුරු රපියල් බිලියන දෙசிිය හැටකට වඩා ජනතා සාහන වෙනුවෙන් රජයවයදම් කොට තිබෙනවා. අපේ විදේශවිනිමය ආදායම් අඩුනාට රජය විසින්. පිටරට මූල්ල්‍ය ආයතනවලට ගෙවියයුතු නයවාරික ගෙවීම පැහැරහැරියේ නැහැ. පුද්ගල ්‍රතිරූප පින්බීම සඳහා, ප්‍රචාරණ කටයුතු නොකලාාට, ආණ්ඩුවක් කරන වැඩගැන ජනතාව දනුවත්වය යුතු. නැත්තම් වන්නේ දේශපාලන අවශ්‍යතාවයන් මත, වැරදිී තොරතුරු ජනගත කරන්නට ආණ්ඩුවේ ප්‍රතිවාදීන්ට අවස්ථාව ලැබීමයි. මෙහි ප්‍රතිඵාලයක් වශයෙන්. අද සත්‍යය යටපත්වී බොරුව ජයගනමින්තිබෙනවා. ෆිටරටන් රසායනිික පොහොර ගෙන්වීම නතරකිවීම හදිසි තීරණයක් නොවේ. එම තීන්දුව ක්‍රියාත්මක කිරීමට පෙර. ඉදිරි කන්නේය සඳහා අවශ්‍ය පොහොර තොග මෙරට්ට ගෙන්වා තිබුුණ. ඉදිරි මහකන්නේය සඳහා ගොවිතැනට අවශ්‍ය කාබනිික පොහොර සියල්ල ලබාදන බවට රජය සාතික වෙනවා. රටට හිතකර සාධනීය හේතුමත. නිවැරදි තීරණයක් ගෙන ඉදිරියට තැබූ පය ආපසු නොගතයුතුයි. මහින්ද රාජපක්ෂ යුග සැලසුම් කළ අධිවේගී මාර්ග පද්ධතිය සම්පූර්ණ කිරීම. අපේ රට යනාගත සංවර්ධනයට ඉතාම වැදගාත් ආයෝජනයක්. ලංකාවේ භූමියයට අලුතින් එක්කුුණු හෙක්ටියර් දෙසිය හැටනමයක් ඌ! කොළඹ වරාය නගරයට දේශීහා විදේශී ආයෝජකින් ගෙන්වා ගැනීමේ අවස්ථාව. දැන් අපි දාවලාතියෙන. මේ ආෝජනවට ලංකාවේ කොටස් වෙළඳ පොො තුළ ලයිස්තු ගතවීමේ අවස්ථාව ලබාදීම හරහා. අපේරටේ සාමාන්‍ය ජනතාවට මේ ්‍යාපාරයන්හි කොටස්කරුවන් වන්නට අවස්ථාව විවෘත කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. රජ්‍ය පාලනයේදී. අපි නීතියේ ආධිපත්වයට සැමවිටම ගරු කොටතිෙබෙනවා. ම බලට අවාට පසු, කිසිදු පත්වීමක් දේශපාලඥී කරණය කළේ නෑ. ත්වම් කළේ සුදුස්කම් මතයි. ම ජනාධිපතිවරණට ඉදිරිපත්ව අවස්ථාවේ මට සහයෝගය දුන් බෝ දෙන. මග ඉල්ලුවේ රට පෙරදරි කරගත් නායකත්වයක්. ඒ අය මගෙන් පුද්ගලික ඉල්ලීම් කළේ නැහැ නමුත් මා බලටාවට පසු සමහර දෙෙනකු. පුද්ගලික ඉල්ලීම් ඉටු නෝනායකයා රජය සමගමනාපී සිටිනවා ඕන් ඩැන්් රජය විවේචනයරනු රජය අසාර්ථකයයි මතයක් ජනගත කරන්නට උත්සා කරනවා. නමුොත් මට අවශ්‍ය. කිහිප දෙනෙකු සතුතු කිරීම සඳහා මගේ ප්‍රතිපත්ති වෙනස්කිරීම නොව ම පොරුන්දූ ආකාරයට සෞभाාගගේ දැක්ම ක්‍රියාත්ම කිරීමටයි මම යදාමෙන් අදත් ඔබට නාකත්්‍යය දෙන්නට සූදාානම්. ම මගේ වගකීම නොපිරිහෙලායිතු කරනවා රටට ආදරය කරන අනාගත පරපුර වෙනුවෙන් වගකීම භාරගන්නට සූදානම් බුද්ධිමත් ජනතාව දිගටම මටත් මගේ රජයටත් අපේ අරමුුණුයිටු කරගැනීම සඳහා සහයෝගේ ලබා දෙखයා මට විශ්වාසයි